ගුවන් සේවිකාවක් කවදාවත් ඔබට මේ දේවල් කියන්නේ නැහැ. ඔබ ගුවන් ගමනක යෙදලා තියෙනවා නම් මේ කියන දේවල් කවදාවත් ගුවන් සේවකයෙක්ගෙන් ඔබට දැනගන්න ලැබෙන්නේ නැහැ. 1. පළමු පන්තියේ අවධානම. ගුවන් ගමනකදී පළවෙනි පන්තියේ ටිකට් එකක් ගන්න ගොඩාක් අය ආසයි. මොකද Tamange තත්ත්වෙ පෙන්වන්න වගේම සුව පහසුවට ගමන් කරන්නත් මේකෙන් අවස්ථාව ලැබෙන හින්දා. පළමු පන්තියේ අයට අනෙක් හැමෝටම කලින් ගුවන් යානයකට ගොඩ වෙන්නත් අවස්ථාව ලැබෙනවා. එහෙත් අහසේදී වෙන හදිසියකදී පළමු පන්තියේ ගමන් කරනවා කියන්නේ ඉතින් වහක් තමයි. 2012 දී විද්‍යාඥයෝ පිරිසක් පරීක්ෂණ ආසනයි ඒත් අවධානම ගොඩාක් වැඩි 2 අපි නොදන්න ආරක්ෂක ක්‍රම සහ වෙදේ හදිසියෙ ගුවන් යානයේ එළිය අඩු වෙන්න පුළුවන් ලයිට් ඩිම් වෙන්නත් පුළුවන් එහෙම කරන්නේ ආරක්ෂාවට ඔව් ගුවන් සේවකයෝ හිතාමතාම මෙහෙම කරන්නේ මගීන්ගේ ඇස අඳුරට හොරු කරන්නයි හදිසියකදී යානෙන් පැන ගන්න ලේසි වෙන්නේ එහෙම කළොත් තමයි යාබද ආසනයේ ඉන්න කෙනාටත් පැන ගන්න නම් අපේ ආසනයේ තියෙන ටී ටේබල් එක අකුල්ලා තියෙන එක නුවණට හොරොයි ළඟ තියෙන වේදුරු මුවා විවත් කරලා තිබ්බොත් හදිසියට ගිනි නෙවන බටයන්ට උනත් මගින්ව හඳුනා ගන්න පහසුයි අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙන එකත් ඉතාම වැදගත් ගිනි ඇවිලෙන්න පුළුවන් සේද සින්තටික් ඇඳුම් ඇඳගෙන හිටියොත් ලේසියෙන්ම ඇඟට ගිනි ඇවිලිලා ඇඳුම් ඇඟට ඇලෙන්න උනත් පුළුවන් හදිස්සියකදී පිට වෙන්න තියෙන මේ වගේ රබර් බෑවුමකින් ඉක්මනට පැන ගන්න නම් ඇඳ සිටින ඇඳුම නොඇලෙන සුළු එකක් වෙන්න ඕනේ මේවා මගින් දැනගන්න ඕනේ ඒවා ඒත් ගුවන් සේවකයෝ කවුරුත් ඒවා මගේන්ට කියන්නේ නැහැ 3 ඒගොල්ලෝ අපිට වඩා ආරක්ෂාකාරී ගුවන් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙදිමත් කොටින්ම ඔවුන් අපිට වඩා ආරක්ෂිතයි ගුවන් සේවකයන්ට හිමි ආසන තියෙන්නේ යානයේ පසුපසට වෙන්න ඒවා මගී ආසන වලට වඩා වෙනස් තියෙන ආසන පටි උනත් තත්වයෙන් උසස් ආසන මුහුණලා තියෙන්නේ මගීන්ට ප්‍රතිවිරුද්ධ දිශාවටයි ඒ වගේම පසුපසට මුහුණලා තියෙන ආසන වැඩි බරකින් යුක්තයි ඊට වැයවෙන ඉන්ධන පරිභෝජනය තිහලයි අධික කලබලකාරී අවස්ථාවකදී සේවක ආසන ඉහළ ආරක්ෂාවක් සපයනවා හතර කෑම જાති මෙලව රහක් නැ ගුවන් යානයේ ඇතුලේ ගන්න ආහාර තරම් රසක් නැ ඒ කෑම වල වරද්දක් නෙමෙයි මොකද ගුවන් යානාවල ඇතුලේ තියෙන වායු පීඩනයේ හින්දා වාතයේ තෙත් ගතිය ඉක්මනට අඩු වෙනවා ඒ නිසා අපේ දිවේ තියෙන රසාංකුරවල තියෙන සංවේදනය අඩු වෙනවා ගුවන් යානිය තුල කෑම ගනිද්දී ඒ වායේ තියෙන පැණි රස හා ලුණු රස 30%කින් විතර අඩු වෙන්නේ ඒ නිසායි මේ ගැන ගුවන් සේවකයෝ කවුරුත් අපිට කියන්න යන්නේ නැ ඒ විදිහටම ආහාරවල ගඳ සුවඳ පවා සංවේදනය වෙන්නේ අඩුවේ ඒ හින්දාම ගුවන් යානයේ ඇතුලේ කෑම ගන්න පිරියක් ඇති වෙන්නේ නැ 5 මල මිනිස සහ සිරුරු කොටස් හදිසියේවත් අහසේදී ගුවන් යානයේ ඇතුලේ මිනිසෙක් මැරුණොත් මොකද වෙන්න පුළුවන් මේ ගැන අනවශ්‍ය විදියට මගින්ම කලබල කරන්න ගුවන් සේවක සේවිකාව ලෑස්ති වෙන්නේ නැහැ සමහර වෙලාවට මෙහෙම දෙයක් උනා කියලා අනෙක් මගින් දැනෙත් නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට හෙමුණාම මල සිරුර බොහොම තදින් ආසනයට ගැට ගහලා තියෙන්න ඕනේ පළමු පන්තියේ යන එකේ තියෙන තවත් අවාසියක් තමයි මැරුණු මිනිසයාගේ සිරුර අරන් යන්නේ පළවෙනි පන්තියට වීම මොකද හිම කළාම අනෙක් මගින්ට ඒක දකින්න තියෙන අවස්ථාව අඩුයි දැන් නම් සමහර ගුවන් යානාවල මල සිරුර දාන්න හදපු වෙනම කුටීරෙහිමත් තියෙනවා සමහර වෙලාවට බොඩ් බෑග් පවා තියෙනවා මලසිරු වගේම අවයව බද්ධ කරන්න අරන් යන මිනිස් ඉන්ද්‍රියන් පවා ගුවන් යානයක් ඇතුලේ තියෙන්න පුළුවන් මේ වගේ විස්තර ගුවන් සේවකෙක් කවදාවත් මගින්ට නම් කියන්නේ නැහැ